දෝෂණය වංචාාව ඩාස්තියෝ අක්‍රමගතාත් සහ අකාරක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලවිෂන් ටෙලිවකිය දැ අදලියන්න දෙසියාසු නම වැනි ටෙලිවකීම. ඇටම මේ ටෙලිවකේ නපේක්ෂා කරන්නේ සක්‍රියය පුරවැසියන්ට පනිවිඩයක් දීමටයි. පුරවැසියන් නිදාගෙන හිටිය ඇති කියලා පෙන්වන එක තමයි අපේ වගකීම. තමන්ගේ අයිතිවාසිකම් රැකගන්න තමන්ට ඇති වගවීම තුළ නැගිය සිටිය යුතු බව පෙන්වන්ටයි අපේ උත්සාහය. පුරවැසියන් සක්‍රිය වනවාට අක්කමැත්තිම පිරිස්ස තමයි පුොරවැසි ඡන්දයෙන් බලය ලබාගන්න දේශපාලලක්ඥීන්. දේශ පාලක්නීන් කි වූහම අක්ක්‍රියය මිනිස්සු. වැඩියම්ම ආදරේ කරන්නේ ආණ්ඩු බලේතියන දේශපාලනක්නින්. ඊට අමතරව පොලිසියත් සමහර වෙලාවට අක්‍රියමිනි සුන්ට හරි කැමති. ඇත්තටම මේ දෙගොල්ලොම, වැඩියෙන්ම කැමති අක්‍රීිය මාධ්‍යයටයි. නිදා සිටින මාධ්‍යියයටයි. එහෙ කියන මාධ්‍යියයටයි. ඇමති පාදම් මන්ත්‍රී පාදම් පොලිස්පාදන් කියන මාධ්‍යියටයි. මෙය අදයේ සිටේනා දහසක් නෙවෙයි හොඳේ මේ රටේ ඩඩලි ඩ... සර්ජෝන් වැන්නවුන්ගෙන් පසුව ආ! බොහෝ ආණ්ඩු බලය සහිත උන්දලා ඉල්ලලා හිටියත් ඉල්ලලා සිටින්නේෙත් අදත් හොඳේ සන්දේදුන්නට පසු අපිට කැමතිදේ අපි කරන්නම්. එකට තමයි නියෝජිත්ත ප්‍රජාතන්ත්‍රවාදේ කියන්නේ ඔහේලා කටවාහගෙන ඉන්ට හොඳේ කියලා එක තමයි එකගලු හිතාගෙන ඉන්නෙ. උඹල දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිට හල්ල කියලා තමයි ඒ අයිගේ පනිවිඩියේනේද. ඒ පනිවිඩියේ වැඩියම්ම දෙන්නේ මාධ්‍යයට. මාධ්‍ය කිව්හ මත් සක්‍රීිය මාධ්‍යයට නිදාගෙන ඉන්න මාධ්‍යයට නෙවෙයි. එහෙයි සර් ඇමති පාදම් මන්ත්‍රීපාදන් මාධ්‍යයට තමයි බොහෝවෙලාවට කර්දරයක් නැතුව ඉන්ටපුළුවන්. අද මේ මෑත කාලේ. මේ ආණ්ඩුවට තරම් සක්‍රීිය පුරවැසියාසේම සක්‍රිය මාධ්‍ය අර්හං. නයාට අඳුකළ වගේ පේ ආණ්ඩුවක් නම් අපි මීට පෙර ඇත්තටම දැකලා නෑ. දැන් ඒක මේ අ ඊයේ ඇමති නිමල්ගෙන් එළියටවා. ඒ අජහන් ්‍රහ්මවංශ හිමිගේ කතාව පදනම් කරගෙන. අපි ඇමති නිමල්ට එක කාරණයකට ස්තූති කරනවා. ඒ කටුනායක ගන්තටුපල බාර ඇමති ලෙ. විශෂේ ාර ඇමති ලෙස ඒ අහන් ්‍රක්්මවංශහිමගින් සමාවයි ලිම ගැන. ම පලමීම විශෂේ ාර අමාත්‍යවරය අවාශයකයන්ට කැපති උන්වහන්සේගෙන් සමාව ඇදි සිටිනවා. ඉළඟට ඔහු කිව්වේ අගමැති ගිය ව.IP පරයන්තෙන් මම ගියේ වIP පරයන්තේ තවත් ඇත්තකින් කියලා. දැ අයාන් ්‍රක්. හිමිට හෙම වුණේ ඒක ඇ ගවන්්‍යානයට අරංගිය නැත්ති. මමවත් අගමැතිවත් නිසා නෙවේ කියලා තමයි. ඇති මල් සිරිපාලසිල්වා කිව්ේ ඒ තමයි අපේද ටෙලිවැකනුත්කෙව්ේ මේ වැරද්ද කරලා ඇත්ේ ඇමති පාද නේද. එහෙම වන්දනාව යන නිල දහරයෙක් කෝ නිල දහරණයක් කියලා. ඒකනගේ උමනාවටම තමයික වෙන්ට ඇති කෙලා අපේද කිව් අයිතින් නද. තමන්ගේ නිල දහරනයක් හෝ නිල දහරියෙක්ග හැස්රීම ගැන අනිවාර්රම් එහනම් කෞද වග කියයන්ටෝනේ මුලින්ම වග කියන්ටෝනේ ගන් ොටපල සබහපති. නේද කොම වුණත් තෝක අන්තීමට පහත්තැනින් ගලාගෙන යනවා ස්තේරයි. රිද . ගලාබහින්නේ පහත් ඇැනන්නේ ආං එතන ද අජාන් ්‍රහ්වංශහිමි කියපු අවසන් වචන ටික විතරක් මතක දයාගන්ට මේකාත පසුවීමක් ඒකට දඩුවන් දෙනවට වඩා මෙත්ව රද්ද යළි ඇතිවෙන්නේ නැති ආකාරයට කටයුතු කිරීම වැදගත් කියලා හොදේ එනිසා ඒසිියල් අතර ඇමති නිවල් සිපාල සිල්ුව මෙන්න මෙහම වචනය කුත් කිවනන්නේ ම ඉතාමත් කනගාට වෙනවා මේ රච්චයේ මාධ්‍ය ශස්කෘතිය පිළිබඳර අද මාධ්‍යයට වූමලා වෙලා තිනෙ මොනහරි සිදධියක් වුණාම ඒක කොහේයාරි අයිනකට ද දර් වග්‍රාමාත්‍යයතුමා වෙනම පර්ියන්තයකින් නග. මම හිටියේ මේ පර්්‍යන්තයම වෙනම කොටසකට. උලින් අග මඇත්තුමාට මඩ ගැවවා ඊට පස මට මඩ ගැහවවා. ේ නිසා තමයි අපට ඇත්තෙම අර මාධ්‍ය නයාාමන පලතක් අවශ්‍ය වෙලාතියන්. සමහර මාධ්‍ය ආයතන වලින් වගකීමක් නොමැතිව මේ කරපුදේ තුළින් පටට ඇතිවෙච්ච අප කීතියට ඔවුන් වග කියන්නට ඕල. ආන්න ආන්න බලලා මල්ලෙන් එලියට පැන්න. ත්‍රස්තවාද වැැක්ව ර . девятьсот popananaचाතු letttibuune. ත් කතා කරන මාධ්‍ය සක්‍රීය මාධ්‍ය ත්‍රස්තවාදි කරලා හිරේධන අදහස. ඒවගේ මයි දැන්වේ ගේන්ට හදන මාධ්‍යයතන නියාමන කරන්නට හදන පනත්කෙටුම් පත්නේද ඒව ඇතුළේ තැත්තේ තමන්ට හිලෑ මාධ්‍යයක් හදාගන්න එක අජාන් බ්‍රක්්මවංශහිමී තමන්වුව පැත් දොලහක් ගුවන්තටු පලේ තියාගෙන කළ විකාරය ගැන කතා කළේ ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා විදේශ මාධ්‍යය මෙ යාමිහිරි සිද්ධිය වාර්තා කරලා තියෙනවා වාර්තා කරන්න සිද්ධයක් නිර්මාණය කළ උන් දලද රටාපකීර්තියක් ගේන්නේ එහෙමත් නැත්තම් සිද්ධිය වාර්තා කල මාධ්‍යද හරි හතර බීරි කතාවක් නෙනේද. මේ දේශපාල්ලක්ඥින් කතා කරන්නේ අර උඹ බබාතියරයෙන්. සිද්ධිය වලක්වගන්න එවැනි සිද්ධියයක් ඇති නොවෙන විදිහේ රටාවකට රට ගෙනෙන එකනෙමේ සිද්ධයක් ඇතිවුණට පස්සේ ඒක මාධ්‍ය වාර්තාකරපුම අනේ ඉතින් ඒ මාධ්‍ය වාර්තාකරපුනිසා ලෝකෙම් අපි හැල්ලෝට ලක්ුණාලු. එතකොට රට බංකොලොත් කරලා මේ රට නන්නත්තා කරලා හිඟමනට දාලිවරවෙලා ැන් ඒකන මාධ්‍ය වාර්තාාවච්චි බවැට, ඉතින්ඒ එක මාධ්‍ය ර්තාකරපු නිසාද මේ කල් රටගේ. රි ඒම නැතුව මුළු රටම නිදාාසිටි යුතුයි. අක්‍රිය නිදාාසිටින පුරවැැසියන් තමයි හොඳ කියල තමයි මේගොල්ලමේ කියන්නේ මේ නොකිය ගැන්න ඒක. අක්්‍රිය නිදාසිටින මාධ්‍ය තමයි හොඳම කියනෙ කයි මේ කියන්නේ. සක්‍රියව අවදියෙන් සිටින මාධ්‍ය මාධ්‍යනයාමන නෙමේ මාධ්‍යය මර්ධනා අනපනත් බැරනම් අතපය කඩලා හරිකමන්න දනගස්සන්ට ඕන කියෙනෙක තමයි මේ එක්තර විදිහකින් වියංගෙන් කියන්නේ ලංකාවතියෙන්නේ ලෝකේ ඇතුළේ ඒක හොඳ මතකතියාගන්න ඔව ලකා. තින්නේ ලෝකේ ඇතුළේ මේ එහම නැතුව මේ උන්නහෙලා හිතාගෙන ඉන්න විදිහට මේ ලංකාව ඇතුළේ ලෝකේ තියෙන හම නෙමි. ඕ ලංකාව ඇතුළේ ලෝකේ එහෙම එකක් නෑ. අපිඉන්නේ ලෝකය ඇතුළේ. ඒ නිසා ඉතින් මේ අලුතෙන්ආයි හංගන්ට හැන්ගෙන්ට තරන් දෙයක් නෑ. ක්්‍රේ මාධ්‍යයක් යනකට හ වාර්තාාවවා අම තමයි. ඒවගේ මයි අරයේ. රෝහිත අබේ ගුණවර්ධන මන්ත්‍රයේ දන්සල් ගැනකි වුව කතාව. ඔබ දන්නවා මැතිඇමැතිලගේ විතරක් නෙමේ අගමැතිගේ පොත්‍රාක්කේ සිට. යාාපනේ පුස්තකාලයේ ගිනිතියපක දක්වා. ඒවා මහස්සාපරාදී නිින්දදිිත. ුවක් තුච්ච අපරාධ හරිදතව වචන නෑඇව ගැන කියන්න. ගිනි දෙවියන්ට පුදන්ට නෙමෙයි කවුරුහරිගයක් හදන්නන්නේ ඒක මැතිගෙද ඇමතිගෙද මන්ත්‍රගෙද කෙලා දාලනෑ මේ මේ මහපොළොවේ මේ භූමිය හදිච්ච ෙවල් ේවා. අර්ගල වෙලාවේ ගෙවල් ගිනිතියපු අපරාධකාරීින්ට දඩුවම් දෙන්ට ඕනි කියලා අපි ටෙලිවැකිම හතාටක මතක් කලා. මන්ත්‍රී රෝහිත අබේ ගුණවර්ධනගේ කාරයාලේ ගිනිතිියපු කොල්ලො තුන් දෙෙනෙක් ඒ ගිනිතිියපු කාර්යාලය ළඟදීම දීපු පොසො දන්සල්ට ඇල්ල බත්න්න අමයි කාර්යාලය සහ මුලින්ම ගිනිිතියල විනාසලා දම්ම එතන තක්කන්් දන්සලක් න්න මගේ කාරල ි ය තරම ඇවිල් හිට අන ගොල් විල්ල බටිය ො මල්ලට කියල්ලා බුදුපුතේ වටික්ගන්න කිය ත පට්ටික් බෙදවා. දැන්ගේ අප ාධකාරින් තුන් දෙනාව. කාපන් බුදුපුතේ කියලා තව බත්බෙදුවලුකන්ට. අන්න කලුතර පොලිසිට දැම් වැඩක්තියනවා. මන්ත්‍රී රෝහිත අපේගුණ වර්ධන බුදුපුතේ කාපන් කියෙලා බත්බෙදුවට කමක් නෑ. ඔය ගිනිිතිපු රෝහිතගේ කාර්යාලේ. මේ බත්කා පුතුන්දෙන අල්ලගන්ට. අල්ලගෙන අහන්ට කෞද ගිනිතිබ්බෙ කියලා. කෞදේදා ගිනිතියන්ට උසිගැන්වුව කියේලා මේ අපරාධකාරින්ව නිදහස් කරනවාද නැද්ද. නඩුව සමතයකට පත්කරගන්නවාද නැද්ද, ඒවාත් ඉන්දුකරන්නට ඕනේ ගරු අධිකරණේ මිස මැති ඇමතිලා මන්ත්‍රීලහෙම නෙවෙයි කියලා අද ටෙලිවෙකිය අවසන් කරනවා.